ඉස්කෝලේ අටේ පන්තියේදී පන්ති පහට ගිහිල්ලා අපි හැමතිස්සෙම දේශපාලනය පිළිබඳ සංවේදීව කටයුතු කරපු ශ්‍රී ලාංකිකයින්. මගේ පියාගේ ආභාෂයෙන් මම කොමියුනිස්ට් පක්ෂ ආශ්‍රිත දේශපාලනයත් ඒ ආශ්‍රිතය මේ සමාජවාදයත් මේ විවිධ විකල්ප ධාරාවේ එන දේශපාලන සංකල්පත් හදාරලා විවිධ දේශපාලන අක්ටීන්ට සහ දේශපාලන සංවිධානවලට උදව් කරලා අපි සත්භාවයෙන් විශ්වාස කරා දිගින් දිගටම ඒ අවස්ථාවලදී මේ රටේ වෙනසක් වෙයි කියලා. මම විතර උදේ ගම්මන්පිල මං හිතන්නේ සාරාංශගත කරා අපිට වෙච්ච වැරද්ද. අපිට උනේ අපි හැමදාම එකම වරද වෙනත් විදිහකට කරනවා. එකම දේ නැවතත් කරනවා වෙනත් විදිහකට. එනිසා තමයි අපි විශේෂයෙන්ම තරුණ කණ්ඩායමක් හැටියට මා පිටිපස ව්‍යවසායකත්වයේ ප්‍රවර්ධනය කිරීම සඳහා අවුරුදු ගණනක් අපිත් එක්ක කටයුතු කරපු ඒ අරමුණු සංවිධානයේ තරුණයින්ගේ ඉල්ලීමත් ඒ වගේම අපිත් එක්ක තත්කාලීන දේශපාලනී යෙදුණු අපේ මිතුරන්ගේ ඉල්ලීමත් මේ දෙකම සලකලා මම හිතුවා මගේ ජීවිතේ තීන්දුවක් ගන්නට ඕන. මම තවදුරටත් ව්‍යාපාර කරන්නේ ඉන්නවද, එහෙම නැත්නම් මේ රට වෙනස් කිරීම සඳහා දේශපාලට එනවද කියලා. ඉතින් මම දේශපාලට ආවා. දේශපාලට ආවේ මහ බිජු ජනතා පක්ෂය හැටියට. මහ බිජු ජනතා පක්ෂය අවුරුදු ගණනක් මේ රටේ මේ දේශපාලනයේ සිදු වුණු මේ සියල්ල දෙස ඉතාම සූක්ෂම බල මේ අපේ මිතුරන්ගේ දේශපාලන හැසිරීම අධ්‍යයනය කළා. ශ්‍රී ලාංකික දේශපාලනයේ ඒ ඉතිහාසයේ වර්තමානය හා ඇතිවිය හැකි අනාගතය පිළිබඳ මනා දැනීමක් ඇතුව තමයි අපි ඇවිත් කිව්වේ මේ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ආඛ්‍යානය වෙනස් වෙන්නට ඕන කියලා. That is to change the narrative of Sri Lankan politics. Without changing the narrative of the Sri Lankan politics, that we can't expect anything different to what is happening now. So it is our commitment and this is the effort that we are putting in to change the narrative of Sri Lankan politics. Me atharathura api goliya aarthikayan e wagema bhugoliya deshapalane yatharthayan me siyalla gana avabodhen katiyudu kara nisa apita theruna e diunu wana rajyan diunu wanne sankalpa mata pihita e sankalpa ඉතාම සරල සංකල්ප. එනිසාම අපි තෝරාගත්තා මේ රට දියුණු කිරීමට හැකි එකම මාර්ගය මේ රටේ රාජ්‍ය ව්‍යවසායකත්ව මනසකින් කටයුතු කිරීම පමණයි. ඔන්ටර්ප්‍රනියල් ස්ටේට් එකක් රාජ්‍යයේ මනස ව්‍යවසායකත්ම වෙනකං මේ රටේ තීරණ තීන්දු ගන්නා දේශපාලනඥයින්ගේ හෝ ඒ බියුරක්‍රසියකේ නිලධාරීන්ගේ ඒ ක්‍රියාදාමය වෙනස් නොවන තාක් දුරට මේ රට ඉදිරියට යන්නේ නැති බව. ඒ වගේම අනෙකුත් හැම රටක්ම තමන්ගේ ජාතිකත්වයට ගරු කරමින් ඒ ජාතික සભ્યත්වයට ගරු කරමින් ඔවුන් රට ඉදිරියට ගෙන යාමට කටයුතු කොට ඇති බව ඇමරිකාවේ සිට අපේ අසල් වාසී ඉන්දියාව දක්වා ඉතාමත්ම පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා. එනිසා අපි කියන්නේ ජාතිකත්වය මත පදනම් වූ ශ්‍රී ලාංකික ජාතිකත්වය සભ્યත්වය මත පදනම් වූ පරිසරයක් තුල ව්‍යවසායකත් රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමෙන් පමණයි මේ රට ගොඩ ගන්නට පුළුවන්. ඒ වගේම පිරිපුන් සංවිධානය ඉදිරිපත් කොට ඇති උපාය මාර්ගික වැඩපිළිවෙලක අවශ්‍යතාවය තමයි අපේ ඇත්තටම මේ සංකල්ප සභා සමාජගත කිරීමට හෝ ප්‍රායෝගික වීටු කර ගැනීමට ඇති ක්‍රමය. ඒ නිසා මා මිත්‍ර උදේ ගම්මන්පිල මැතිතුමා කිව්වා වගේ අපි අද සම්දානගත වෙලා තියෙනවා. මම අකමැති වුණත් ඒ වචනෙට අපි එකමුතුවක් හැටියට එකතු වෙලා තියෙනවා. සමසිත ඇත්තන්සේ එකම දෙයක් ඉෂ්ට කර ගැනීමට ඒ මේ රට සතුටු දෙයක් කර ගැනීමට නිර්මාණය කර ගැනීමට අපි එකතු වෙලා තියෙනවා. ඒ සඳහා උපාය මාර්ගික වැඩපිළිවෙලක අවශ්‍යතාවය පිළිබඳ ඔහු සඳහන් කළ පරිදිම අපි එකඟ වෙලා තියෙනවා. ඒ අපේ දසවැදෑරුම් වැඩපිළිවෙල තුල අපි අන්තර්ගත කළා තියෙනවා. එම උපාය මාර්ගික වැඩපිළිවෙල
මේ 27 වෙනිදා වෙනකොට අපි ජනතාගත කරන්නට යූසුලුව කටයුතු කරමින් සිටිනවා. ඒ අතරතුර අපි උත්තේජනයට හා අභිප්‍රේරණයට ලක්වන්නේ පිරිපුන් වැනි මෙම සිවිල් සංවිධාන විසින් මේ දරන්නා වූ උත්සාහය, ඔවුන්ගේ ඒ නිස්සරණ අධ්‍යාශයේ උත්සාහය අපි ගරු කරන්නට ඕන. ඒ නිසා අපි විශ්වාස කරනවා අපිට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් මේ උපාය මාර්ගික වැඩපිළිවෙලේ අවශ්‍යතාවය, ඒ වගේම ඔවුන් දක්වන මේ සමහර කරුණු ඔක්කොම එකතු වුණු ප්‍රායෝගික වැඩපිළිවෙලක් සකස් කර ගැනීමට අපිට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම පිරිපුන් සංවිධානයට නැවත වරක් ස්තුතිවන්ත වෙමින් නිහඬ වෙනවා. ස්තුති, වණක්කම්, අස්සලාමු අලයිකුම්.